මේක ප්‍රේම ගීතයක්. අපි දන්නවා මේ ලෝකේ වැඩිපුරම තියෙන්නේ ප්‍රේම ගීත. ඇයි එහෙම වෙලා තියෙන්නේ? එහෙම වෙලා තියෙන්නේ ප්‍රේමය කියන එක අපේ සමාජීය ජීවිතේ අත්‍යන්ත එහා බැඳුණු සුවිශාල අංගයක් බවට පත් වෙලා තියෙන හින්දා. නමුත් අපි ප්‍රේමය ගැන හිතද්දී අපි හිතනවා මේක මිනිස් ඉතිහාසයේ හැම යුගයකම ඒකාකාරයෙන් පැවතුණු දෙයක් කියලා. නමුත් ඒක එහෙම නැහැ. ප්‍රේමය ඇත්තටම මේ තරම් සමාජීයව වැදගත් අත්දැකීමක් බවට භාවිතයක් බවට පත් වෙලා තියෙන්නේ ඉතාම මෑත කාලයකදී. මිනිස් ඉතිහාසයට සාපේක්ෂව කිව්වොත් එහෙම මීට සියවස් දෙකකට පමණ කලින් සිට තමයි ප්‍රේමය අපේ ජීවිතවල මේ තරම් ප්‍රබල බලවත් අංගයක් බවට පත් වෙන්නේ. ඒක එහෙම වෙන්නේ තනි තනි පුද්ගලයන්ට මිනිස් ඉතිහාසය තුළ ලැබෙන වැදගත්කම වැඩි වෙන්න පටන් ගැනීමත් එක්ක. මේක සිද්ධ වෙන්නේ කාර්මික විප්ලවය, ප්‍රංශ විප්ලවය, මේ ආදී දේවල් එක්ක අපි කියනවා ලෝකය අර නූතනත්වයට ගමන් කරනවා කියලා. මේ කාර්මික ධනවාදය සහ නූතනත්වයත් එක්ක තනි තනි පුද්ගලයන්ට ලැබෙන වැදගත්කම වැඩි වෙනවා. ඒකත් එක්ක ඊට කලින් පුද්ගලයා ගිලිලා හිටපු අර සාමූහික අනන්‍යතාවයන්, කුල ඥාතිත්ව අනන්‍යතාවයන් දුර්වල වෙලා පුද්ගලයාට ලැබෙනවා කිසියම් බලයක් Tamanට තෝරගන්න. මේ පුද්ගලයාගේ හැඟීම්වලට ගරු කරන්න පටන් ගන්න. මේ පුද්ගලයාගේ හැඟීම්වලට ගරු කරන්න සිද්ධ වෙනවා. උදාහරණයක් ඇරෙට කිව්වොත් එහෙම. අපි දන්නවා අතීතයේ රජවරු පත් වෙන්නේ රජ ඒ රජ වංශාවලියක් තියෙනවා, රජ පවුලක් තියෙනවා, රජ පවුලෙන් එනවා රජවරු. එතකොට එක්තරා යුගයකට පස්සේ ජනතාවට ලැබෙනවා වරමක් ඡන්දයෙන් පාලකයන් තෝරන්න. ඒ වගේම ඊට කලින් යෝජිත විවාහවලින් විවාහයට ඇතුල් වුණු පුද්ගලයන් මේ පුද්ගලයන්ට ලැබෙනව අවස්ථාවක් තමන් කැමති සහකරුවා හෝ සහකාරිය තෝරගන්න. මීට කලින් ප්‍රේමයෙන් බැඳෙනකොට ඒ බැඳුණු ප්‍රේමය යටපත් වෙලා තමන්ගේ පවුලට ඥාතිත්ව ඒ ව්‍යුහයට ඕනේ විදිහට තමන්ගේ විවාහය සිදු වුණා නම් මේ නූතනත්වයෙන් පස්සේ පුද්ගලයන්ට හැකි වෙනවා මේ තමන් කැමති තමන් ප්‍රේමයෙන් බැඳෙන මේ හදිසියේ අහම්බෙන් බැඳෙන කලින් කිසිසේත්ම නොදන්නා මේ ප්‍රේමවන්තයා සහ හෝ ප්‍රේමවන්තිය සමග ජීවිතය ගත කරන්න විවාහයට ඇතුළුලා දීර්ඝ කාලයක් ජීවත් වෙන මේක අලුත් භාවිතයක්. මේක මිනිස් ඉතිහාසය තුළ මේ කාලයට පෙර මේ ආකාරයෙන් පැවතුනේ නැහැ. ඉතින් මේ නිසා ප්‍රේමය වටා විශාල සංස්කෘතියක්, කලා සංස්කෘතික ව්‍යුහයක් ගොඩ නැගෙන්න පටන් ගන්නවා. මේ නිසා තමයි ප්‍රේම ගීත, ප්‍රේම නවකතා, ප්‍රේමය පිළිබඳ විශාල කලාකෘති ප්‍රමාණයක් අපිට මේ නූතන කාලෙන් පස්සේ අපිට දකින්න ලැබෙන්නේ. ඉතින් මම මේ තෝරගත්ත ගීත ලංකාවේ ප්‍රේම සංස්කෘතියේ සංකේතයක් වන ගොළු හදවතට සම්බන්ධ ගීතයක්. අපි කවුරුත් දන්නවා ගොළු හදවත කියලා කියන්නේ කරුණාසේන ජයලත් රචනා කරපු 60 දශකයේ පැමිණි නවකතාවක්. මේක නවකතාවකින් සීමා වෙන්නේ නැහැ. මේක සිනමාවට නැගෙන ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් අතින් පස්සේ මේක ටෙලිනාට්‍ය කිහිපයක් මේකෙන් මේ අසුරෙන් හැදෙනවා, ගීත ලියවෙනවා, කවි ලියවෙනවා. මේක ලංකාවේ ප්‍රේම සංස්කෘතියට අදාළ අතිශය වැදගත් සංකේතයක් බවට ගොළු හදවතපත් වෙනවා. ඉතින් මේ ගීත කරුණාසේන ජයලත් රචනා කරලා සිසිර සේනාරත්න සංගීතවත් කරලා සිසිර සේනාරත්න සහ ඉන්ද්‍රාණි විජේබණ්ඩාර ගායනා කරන ගීත නුහුරු නුපුරුදු රහස පිළිබඳ. නුහුරු නුපුරුදු රහස පිළිබඳ මිහිර ආදරයයි කියා නුහුරු නුපුරුදු රහස පිළිබඳ මිහිර ආදරයයි කියා පවුරු බැඳගෙන සිතක වැජඹුණු රසවතී නෑ කොයි ගියා රසවතී නෑ කොයි ගියා ආද
रचना करला संगीतवत् करला गायना करन्ने अजित कुमार सिरी अजित गान कियनकोट अजित लंकावे संगीत इतिहासे सुविशेषी चारित्रयक् ओहुगे संगीत शानरय हंदुन्वन्न पाविच्चि करन्न ओन नम कुमक्द कियन एक किसियम् आकारयकट व्याकूल देयक् समहारु मेकट सिंहल रॉक संगीतय कियला किवा नमुत् मे तोरागत्त गीते नम् एक प्रवर्गयट अयिति वेन्ने नैहे नमुत् अजित तमंगे संगीत तुल अपे संगीत संस्कृति संगीतमय नोनवाक्यन हांडवाल एकतुकरमिंग वो सुविशेषी संगीतमय पर्यशनात्मक कार्यकरण बहुम तमंगे संगीत कार्यगण अनुरागी संगीतकारुए आई थिंक मे गीत मेकिंग कियाने आदर प्रकाश नोकर बालासिटी में सौंदर्यगण महिताने मे युगे यम्मा कार्यकट अपट अहिमी वेमिंगान किसी अम्मा कारक दया बलासिटी में सौंदर्य तरमा वेगिंग जीवित चालनेवन युगयाक इति मे गीते अपिट नवत सिहिपत करनवा समहारट एकतरा युगयक प्रेमेट अनन्यवतिबुनु मे बलासिटी में सौंदर्य मेक मेक अजित के खटहांडे तीयन सुविशेषित्वात् मे संगीत सह पदरचने सुविशेषित्वात्क मंगितर मेक अलुत अद्यकी मे किल बला
सिटिया आदरे नोकिया हिमिन सरे හම්බෙන් ප්‍රේමයෙන් බැඳුනට පස්සේ මේ ප්‍රේමය නිසි ආකාරයෙන් ගොඩනැංගුවේ නැත්තම් මේ අහම්බේ තියෙන ආශාදය ටිකෙන් ටික දිය වෙලා ගිහිල්ලා මේ ප්‍රේමය විය කියලා යන්න පුළුවන් මේක අර ඇලෙන් බදිව් කියන ප්‍රංශ දාර්ශනිකයා ප්‍රේමය ගැන අදහස් ගොඩනගපු ඔහු කියලා තමයි මේ ප්‍රේමය ලක්ෂයෙන් ලක්ෂය ගොඩනගන්න ඕනේ මේ ප්‍රේමය දෙදෙනාගේම දෘෂ්ටි කෝණයෙන් මේ දෙකෙහි දෘෂ්ටි කෝණයෙන් ලෝකය දකිමින් අලුතෙන් ගොඩනැංවිය යුතුයි කියන එක. එතකොට මේ ගොඩනැංවීම අසමත් වන තැනකදී අර හමුවීමේ අහම්බයේ තියෙන ඒ උත්කර්ෂය ටිකෙන් ටික දිය වෙලා යන්න පුළුවන්. අපි මේ අහන ගීතේ කියනවා වියකිලා ගියත් දේ දුන්න මේ ආදරයේ දේ දුන්න වියකිලා ගියත් ආසයිනේ ලුහු බඳින්න වර්ණ මේ ගීතේ අහන අපූර්ව ප්‍රශ්නයක් කවුද ඇන්දේ ජීවිතේට රවුම කියලා මේ ප්‍රශ්නේ අහන්නේ
ප්‍රේමයෙන් බැඳුනට පස්සේ මේ ප්‍රේමය නිසියාකාරව ගොඩනංවන්න අසමත් වුණොත් සම්බන්ධයක් ලෙස ලක්ෂයෙන් ලක්ෂය ප්‍රේමය වියකිලා යන්න පුළුවන්. එවැනි අවස්ථාවකදී අපිට පෙම්වතුන්ට සිද්ධ වෙනවා සමුගන්න, වෙන් වෙන්න. නමුත් සමහර විට ජීවිතේ වටේ රවුමක් ඇඳලා තියෙනවා මේ වෙන්වීම අසීරු කරවන. ඒක නොහැකියාවක් කරවන. ඉතින් මෙවැනි විටක සිද්ධ වෙන අර්බුද සහ ඒ ගැටලුව මේ ගීතය ඇතුලේ කිසියම් අපූර්ව ආකාරයකින් ලියවිලා තියෙනවා. මේක සුදන්ත මාධව රචනා කරලා ඔහුම සංගීත නිර්මාණය කරලා ගායනා කරන ගීතයක්. මේක ස්කිට්සෝ සංගීත කණ්ඩායමේ ගීතයක්. මේකත් මං හිතනවා එතරම්ම ප්‍රධාන ධාරාව තුලට පැමිණි ගීතයක් නෙවෙයි. නමුත් ඉතාම සියුම් ආකාරයෙන් මේ යුගයේ ප්‍රේමය මුහුණ දෙන ගැටලුවක් ඉතාම සෞන්දර්යාත්මකව ගොඩනගලා තියෙනවා. මේ ගීතයට තිසර ඉඹුලාන ඉතාම සුන්දර රූප රචනයක් කරලා තියෙනවා. ඒ රූප රචනය ඇත්තටම කෙටි චිත්‍රපටයක්, මේ ගීතයත් එක්ක කරපු කෙටි චිත්‍රපටයක් වගේ. ඒ නිසා මේ රූප රචනය, මේ සංගීතය, මේ ගායනය සහ මේ විශිෂ්ට පද රචනය අපූර්ව සෞන්දර්යාත්මක අත්දැකීමක් අරන් එවි. Then
මේ ගීතය කිසියම් ආකාරයකට කියන්න පුළුවන් ස්ත්‍රීමය ගීතයක් කියලා. මේ ගීතෙන් කියවෙන මේ ගීතෙන් ඉල්ලන සහකරුවා මේ ගීතේ ස්ත්‍රිය ඉල්ලන සහකරුවා කෙවැනි කෙනෙක්ද කියලා අපිට හරියට තේරුම් ගන්න බෑ. මේ ගීතේ කියනවා තනි අහන ඉවසන්න බැරි නිසා නුඹ ඉන්න. නමුත් ආදරේ ඕනේ නම් කොහෙන් හරි අරගන්න කියලා. මේ ගීතේ කියනවා රැට හැරෙද්දි ළඟ ඉන්න. හැබැයි මේ ආදරේ සීනි රස තැවරිච්ච වදන් නොමතපලන්න කියලා. එතකොට මේ ඉල්ලන සහකරුවා ඇයි මෙවැනි සහකරුවෙක් ඉල්ලන්නේ? මේ පෙම්වතෙක්ද නැත්ද මිතුරෙක්ද? මේ ගීතේ මේ ගීතේ රචනා කරලා තියෙන දිල්ෂී තත්සරණි. එතකොට මේ ගීතේ ගායනා කරන්නේ තිලිනි රොඩ්රිගු සහ සංගීතය නිර්මාණය කරලා තියෙන හර්ෂ අරවින්ද. මේ ගීතේ පුරාම තියෙනවා මේ කිසියම් ආකාරයකට ස්ත්‍රීත්වය පිළිබඳ සැඟවුණු රහසක් වගේ දෙයක්. අපි දන්නවා පිරිමින් විවිධ දේ කරමින් ස්ත්‍රියගේ ආශාවට ගැළපෙන විදිහට හැදෙන්න උත්සාහ කරනවා. නමුත් ඇත්තටම ස්ත්‍රිය ඉල්ලන්නේ මොකද්ද? ඇයි මෙවැනි සහකරුවෙක් පිළිබඳ මෙහෙම ගීතයක් ලියවෙන්නේ? මම හිතන්නේ මේ ගීතයට ඉතාම ගැළපෙන සහ අති විශිෂ්ට රූප රචනයක් කරලා තියෙනවා චාමර ගුරුගේ උදක්ෂ වේදිකා නාට්‍යකරුවෙක්. මේ රූප රචනයත් මේ සංගීතයත් ඒ වගේම පද රචනය සහ ගායනයත් අපිට ස්ත්‍රිය පිළිබඳ ස්ත්‍රියගේ ආශාව පිළිබඳ අලුතෙන් හිතන්න කිසියම් කවුලුවක් විවර කරනවා කියලා මට හිතෙනවා.
අපි දන්නවා ප්‍රේමය සහ කාලය අතර තියෙන සම්බන්ධය ටිකක් අමුතු එකක්. ප්‍රේමය තුල කාලය ගත වෙන්නේ සාමාන්‍යයෙන් අපි අර කියන ඔරලෝසු කාලය ගත වෙන විදිහට නෙමෙයි. ප්‍රේමයේ සමහර වෙලාවට ප්‍රේමයේ එක මොහොතක් තුල සදා කාලය කැටි කරන්න පුළුවන් කියලා කියනවා. ඒ නිසා තමයි අපි සමහර වෙලාවට කෙටි කාලයක් හමු වෙලා කෙටි කාලයකට පස්සේ අපිට හිතෙනවා අපි කෙනෙක්ව දන්නවා කියලා මහා කාලයක් කොටින් අපි එහිඳ සමහර සංකල්ප පවා ගේනවා මේ සංසාරය කියන්නේ මේ ආත්මය පමණක් නෙමෙයි අපි ආත්ම ගණනක් අඳුරගෙන හිටියා අපි දැනගෙන හිටියා කියලා. ඒ සමීපත්වය ඒක ප්‍රේමයට සුවිශේෂී ඒ හැඟීමක්. ඒක නිසාම තමයි මිනිස්සු ප්‍රේමයට මේ තරම් අලුම් කරන්නේ. ඉතින් මේ ගීත මේකේ කතා කරනවා මේ ඇසිල්ලක් සහ මේ අනන්ත කාලය අතර මේ ප්‍රේමයේ ඇසිල්ලක් තුල මේ අනන්ත කාලය කැටි කර ගැනීමේ ඒ සුන්දරත්වය ඒ හැකියාව ගැන මේ ගීත රචනා කරලා තියෙන්නේ විශිෂ්ට ගීත රචකයෙක් වන චාමින්ද රත්නසූරිය. ගීතය සංගීතවත් කරලා ගායනා කරන්නේ නදීක ගුරුගේ. මහිතන්නේ ප්‍රේමය පිළිබඳ අපේ සංගීත ඉතිහාසය තුළ පැමිණි විශිෂ්ට ගීතයක් ලෙලැසියේ. අවතාරලං
लेलेसी 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 ආගමසේකර රචනා කරලා WD අමරදේව සංගීතවත් කරලා ගායනා කරන මේ ගීතය සුවිශේෂී ලෝක දක්මක් දරාගෙන ඉන්න ගීතයක්. මේ ගීතේ පදනම් වෙලා තියෙන්නේ අපි කවුරුත් දන්න පුරා කතාවක් මත. අපි දන්නවා දුටු ගැමුණු රජතුමා මේ පුරා කතාවේ න රුවන්වැලි සෑය හදන්න තෝරගන්න බිම් කඩ. මේ බිම් කඩේ තියෙනවා රන් තෙලඹ ගහක්. මේ ගහේ ඉන්නවා देवताव्या मेक मे मे मेवनी कथा अभी दवा मेक हरी पोदूदया कपे पेरणी जन कथावल सुरंगणा कथावल जन प्रवादवल मे गस्वल इन्नवा देवताव्यो देवीवरु थिंक मे लेसियन मे गस् कपांड मेह इतकोटे एक मे मे पुरा कथा वेन मे एक गह कपांड अर अच्छर बलवत् रजतुमा मुनतरंग මොනතරම් වෙහෙසක් දරනවාද මේ ගීතේ කියනවා ඔබේ නමින් සෑය බඳිමි විමානයෙන් බසිනු මැනවි කියලා මේ මේ අවසානයේ මේ ගහ කපන්න එකඟ වෙන්නේ මේ දේවතාවියගේ නමින් මේ චෛත්‍ය හදනවා කියන එකඟතාවය මත මේක සංකේතවත් කරන්නේ වෙනස් ලෝක දැක්මක් මේක තුල අපි ගස්වැල් සත්තු දකිනවා විතරක් නෙමෙයි මේ ගස්වැල් අපිවත් දකිනවා එතකොට මේ අපි හැමෝම මේ ලෝකය තුල පවතිනවා. එතකොට එක්තරා කාලෙකින් පස්සේ මේ දැක්ම වෙනස් වෙලා මේ දැක්ම මානව කේන්ද්‍රීය වෙන්න පටන් ගන්නවා. එතකොට මේ මානවයා කේන්ද්‍ර කරගෙන මේ මානවයාගේ යහපත තමයි යහපත මේ මානවයාගේ ප්‍රගතිය තමයි ප්‍රගතිය කියන දැක්ම මත ලෝකය සංවිධානය වෙනවා. ඒ නිසා වනාන්තර එලිකරන එක ගස් කපන එක හෝ සත්තුන්ට මොකද වෙන්නේ කියන එක ඒ තරම් අදාළ දේවල් බවට පත් වෙන්නේ නැහැ එක්තරා කාලෙකින් පස්සේ. නමුත් මේ ගීත රත් පදනම් වන පුරා කතාවට අනුව ඉතාම ප්‍රතාපවත් රජ කෙනෙක් එක ගහක් කපන්න මොනතරම් මහන්සි වුණාද රුවන්වැලි සෑය කියලා කියන්නේ විශාල ව්‍යාපෘතියක්. නමුත් මේ මොනතරම් විශාල ව්‍යාපෘතියකට වුණත් මේ ගහ කපන්න පෙර මේ රජ මේ ප්‍රතාපවත් රජතුමා සෑහෙන මහන්සි වෙනවා එහෙම තමයි රජවරු ඔබේ නමින් සෑය බඳිමි විමානයෙන් බසිනු මැන ස්වර්ණමාලියේ රූබර ස්වර්ණමාලියේ නමින් සෑය බඳිමි විමානයෙන් බසිනු මැන dale mal devasili naga indra chap devam asin viduli mavanali vana lamed kinihiri peti ratna tilak palandili sina sisi vimanayen basinna swarnamali swarnamali
ගුබර ස්වර්ණ මාලියේ ස්වර්ණ මාලියේ චන්ද්‍ර පටු නල ලත අලක හඳුම් අඳිනලේ ආල වඩන දන්ත කැකුළු කුන්න සමන් හිතෙනදී දැල දෑත ස්වර්ණ දාම කාල හනට හනනලේ කෝල නොවී විමානයෙන් swarna maliye rupar swarna maliye swarna maliye venami sair bandimi himalay basinu menali swarna maliye rupar swarna මේක සුවිශේෂී ගීතයක්. මේක රචනා කළ තියෙන මහාචාර්ය සුනිල් ආරියරත්න සංගීතවත් කරලා ගායනා කරන්නේ නන්දමාලනී. මේ ගීතේ කියන්නේ නිදහස් අධ්‍යාපනය කියන මේ නිමග දිගේ ඉහළට ගිය අය මේක අපූර්ව රූපකයකින් කියන්නේ උපමාවකින් මේ සරුංගලේ සරුංගලේ වරල් සැලේ මේ සරුංගලය ඉහළට යනවා මේ සරුංගලය හැදුවේ මේ සරුංගලය උඩ යව්වේ මේ සරුංගලය වෙනුවෙන් ගුටි කෑවේ මේ සරුංගලයේ දෙතෙන්දී සංකේතවත් වෙන්නේ නිදහස් අධ්‍යාපනය එතකොට මේ නිදහස් අධ්‍යාපනය දිගේ ඉදිරියට ඇවිල්ලා මේ රටෙන් නික්මලා යන අය මේ රටෙන් මේ රටෙන් ගිහින් වෙනත් රටවල් වල පුරවැසි යන් බවට පත් වෙන නවත මේ රටේ යහපත වෙනුවෙන් මුකුත් නොකරන ඒ ප්‍රජාව සම්බන්ධයෙන් තමයි මේ ගීතය කියවෙන්නේ. මේ ගීතේ කතනක කියනවා සරුංගලේ ඔබ වෙනුවෙන් ගුටි කෑවේ අපේ ළමයි. කියන්නේ මේ නිදහස් අධ්‍යාපනය මේ රටේ තියෙන අතිශය වැදගත් මේ රටේ ඕනෑම සමාජ පන්තියකට උපදින ඕනෑම දෛවයක් උරුම කරගෙන උපදින කෙනෙකුට ඉහළට යන්න තියෙන තමන්ගේ තත්ත්වය උසස් කරගන්න තියෙන එකම ඉනිමඟ තමයි මේ නිදහස් අධ්‍යාපනය කියලා කියන්නේ. එතකොට මේ නිදහස් අධ්‍යාපනය රැකගන්න මේ ගීතේ කියනවා ගුටි කෑවේ අපේ ළමයි. ඉතින් අපේ ළමයි ගුටි කමින් ජීවිත කැප කරමින් මේ නිදහස් අධ්‍යාපනය රැකගන්න අරගල කරනවා. මේ අරගල කරලා රැකගත් අධ්‍යාපනය දිගේ ඉහළට ගිය සමහරු එහෙම්මම ඉහළටම යනවා ගිහිල්ලා මේ රටේ යහපත දිහා බලන්නේ නැතුව වෙනත් රටක ජීවිතේ යහපත් ජීවිතයක් හොයාගන්නවා. ඉතින් ඒ අදහස තමයි මේකේ ගැබ් වෙලා තියෙන්නේ. මම හිතන්නේ ඉතාම වැදගත් ගීතයක් සහ අපි දිගින් දිගටම මතක් කරගත යුතු මතක තබා ගත යුතු ගීතයක් මේ නිදහස් අධ්‍යාපනයේ වැදගත්කම. අපෙන් මිදී වෙන රටකද යන්න හදන්නේ උපන් බිමක දැදිය තැන කොහෙද තියෙන්නේ බට පතුරින් නුඹ සැදුවේ අපේ ළමයි සරුංගලේ ලාටු ගුලා
කෙරුවේ අපේ ළමයි සරුංගලේ කොළ අලවා හැද කෙරුවේ අපේ ළමයි සරුංගලේ නුඹ අහසේ අපේ ළමයි තාම බිමයි Arungale numba venuven kuti kave api lamai sarungale nur yoda uta eri api lamai sarungale uta giyada matak nati api lamai sarungale numba wage rat hera yana api lamai sarungale waral sele nisansale guwan tale apen midi වෙන රටකද යන්න හදන්නේ උපන් බිමට වැඩිය තැනක් කොහෙද තියෙන්නේ